ට්‍රැවල් ෆෝ අපි හැමදාමත් ඔබට ලස්සන දේවල් ලංකාව තුළ තිබෙන වටිනාම දේවල් ගෙනෙන්නට නිරතුරුවම කටයුතු කරනවා. එහෙනම් අපි අද හිතුවා කොළඹ දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂී ස්ථානයකට ඓතිහාසික පසුබිමක් තියෙන සුන්දර ස්ථානයකට ඔයාලා රැගෙන යන්න. ඒ තමයි මම පස්සේ අපි කොහෙද ගිය කියලා කියන්නම්. ඊට කලින් මම කියන්නම්කෝ අපි යන්නේ කොහොමද කියලා. කඩවල ඉඳන් අපි නවගම පස්කවරලා එද්දී අවිස්සාවෙල්ල පැත්තට එද්දී මේ ඇඹුල්ගම මන්සන්ධියේ දකුණට හැරිලා මීටර් 500ක් පමණ තමයි අපිට මේ සුන්දර ස්ථානේ ඓතිහාසික ස්ථානේ මේ පුණ්‍යවන්ත පුණ්‍යභූමිය අපිට හමු වෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කිව්වහම ඔයාගේ හිතට මතක් වෙන්නේ මහා කාර්ය බහුල පරිසරයක්. ඒ වුණාට ඔබ විශ්වාස කරනවාද මේ කොළඹ දිස්ත්‍රික්කයේ තුලත් එහෙම නැත්නම් මේ පුරවරය තුලත් මහා ඓතිහාසික පුණ්‍ය භූමි පිහිටලා තිබෙනවා. මහා ගොඩක් පිහිටලා තියෙනවා. ඉතින් මේ පුණ්‍ය භූමි අතරින් තවත් එක් සුවිශේෂී මහා විහාරස්ථානයක් තමයි මේ රත්ගල් විහාර කියලා කියන්නේ. එහෙම නැත්නම් කෛලාසකූට පබ්බත විහාර, එහෙම නැත්නම් ඇඹුල්ගම රජමහා විහාරස්ථානය කියලා කියන්නේ මෙන්න මේ පුණ්‍ය භූමියටම තමයි. මේ ස්ථානය හරිම මනරම්. කොළඹ දිස්ත්‍රික්කයේ තුල පිහිටලා තිබියට මේ බස්නාහිර පළාත තුල පිහිටලා තිබ්බට මෙතනට ආවම දැනෙන නිෂ්කලංක භාවය, මේ පරිසරයේ තියෙන සබඳහම් මාතාවේ තිබෙන සුන්දරත්වය ඒ තරම්ම රම්මියයි. වචෙන් විස්තර කරන්නට බෑ. ඒ නිසා ට්‍රැවල් ෆ්ලෝ අපි ඔබට ආරාධනා කරනවා එන්න මේ තියෙන පුණ්‍ය භූමියේ තියෙන විසිතුරු දකින්න, පරිසරයේ තිබෙන මේ සබඳහම් මාතාවක තිබෙන සුන්දරත්වයේ අලංකාරය දකින්න. ඉතින් මේකම ඔබට මතක් කරන්න ඕනේ මේ ශ්‍රී සත්පත්තිනි දේව මාතාව වැඩ සිටි පුණ්‍ය භූමිය, භාවනා යෝගී වැඩ සිටි පුණ්‍ය භූමිය තමයි මේ අඹුල්ගම රජමහා විහාරස්ථානය කියලා තියෙන්නේ. තව ස්වල්ප මොහොතකින් අපි යමු ඒ සත්පත්තිනි දේව මෑණියන් භාවනා යෝගී වැඩ සිටි ඒ පත්තිනි ගුහාව, එහෙම නැත්නම් ඒ පත්තිනි ලෙනත් මේ පුණ්‍ය භූමිය තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න අපිත් එක්ක ට්‍රැවල් ෆ්ලෝ අපි මේ පුණ්‍ය භූමිය තුළ තිබෙන මේ විහාරස්ථානය තුළ තිබෙන සුවිශේෂී අංග සියල්ලම ඔබට දායද කරන්නට ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම් ඉන්නවා. එදා බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රථම සද්ධර්ම දේශනා සිද්ධ කරන්නට මේ ලෝකය දෙස බලනවා. ඒ බලද්දී කිසිවකුත් නොමැති මොහොතක බුදුන් වහන්සේට මතක් වෙනවා ඒ පාරමී දම් පුරණ සමය තුළ, එහෙම නැත්නම් මේ දුෂ්කර ක්‍රියා කරන සමය තුළ තමන්ට ප්‍රථම ඒ ආචාර්යින් බවට පත්වෙච්ච පස්සගු මහණුන් උදෙසා මේ උතුම් ධර්මයේ දේශනා කළ යුතු යන බව උන්වහන්සේට මතක් වෙනවා. එනිසා උන්වහන්සේ එදා ඉසිපතනේ නිගදායට වැඩම කරලා ඒ සුන්දර පරිසරය තුළ ඒ ප්‍රථම සද්ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය, එහෙමත් නැත්නම් ධම්සක් පැවතුම් සූත්‍රය මේ දෙව් මිනිස් බමුන් අරඹයා ප්‍රථමයෙන්ම පස්සක මහණුන් උදෙසා ඒ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනවා. ඉතින් එදා ඒ දේශනා කළ පරිදි සංකේතවත් වෙන විදිහට අද මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානය තුළ, එහෙම නැත්නම් රත්ගල් විහාර පුණ්‍ය භූමිය තුළ මේ පස්සග මහණුන් උදෙසා ඒ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරය මනාවට ඉස්මතු කරන ආකාරයෙන් මේ ස්ථානය තුළ ඒ නිලීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. මහාවංශයේ ධර්ම ප්‍රදීපිකා වැනි ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා මේ චුල්ලනාග මහරහතන් වහන්සේ දජග්ග සූත්‍රය මේ පුණ්‍ය භූමිය තුළ ඉඳගෙන දේශනා කළා කියලා. ඒ අවස්ථාවට භික්ෂුන් වහන්සේලා 1200ක් පමණ වැඩම කළ බවත්, ඒ වගේම
යොදුනක් දුරට දෙවිවරුද ඒ වගේම ගව්වක් දුරට මේ මහා මිනිස් මහා බලකායක්ද මේ පුණ්‍ය භූමිය තුලට පැමිණි බව එදා දන්තැහි සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව තුල අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේත් මේ පුණ්‍ය භූමිය තුල වැඩවාසය කළ බවත් සියලු ඉතිහාස පොත් සාක්ෂි සාධක දක්වනවා. ඒ වගේම තමයි මේ ලෙන තුල එහෙම නැත්නම් මේ මහා විහාරස්ථානය තුල විශේෂිත ලෙන් කිහිපයක් තිබෙනවා. ඒ ලෙන් අතුරෙන් එක් ලෙනක මේ මහා කළුගල් යායක් කළුගල් පර්වතයක් ඔබ දකිද්දී ඔබ නිකමටත් සිතුවාද ඔබට නිකමටත් සිතුනේ නැද්ද මේ ස්ථානයේ සෙල්ලිපි තිබේදෝ නොතිබේදෝ යන සැකේ? ඒ සැකේට හොඳම ශාස්ත්‍ර විශ්වාසයන් දැන් සූදානම්. ඒ තමයි මේ ලෙන තුල මේ මහා පර්වතය තුලත් ඒ තිබෙන එක් ලෙනක සුවිශේෂ සෙල්ලිපියකුත් සඳහන් වෙනවා. ඒතකොට සඳහන් වෙනවා එහා පැත්තේ ඔබට පේනවා අපි තව ස්වල්ප මොහොතින් ඔබට පෙන්වන්නම් කැලණිගඟ ඒ වගේම සමනොළ අඩවිය මේ සියල්ල මේ ස්ථානයට මනා ඉතාමත් අති රමණීයක ඉතා රමණීයකරණ අපිට පේනවා. ඉතින් කැලණිගඟට මේ ලෙනක් තුල ඉඳලා යන්නට හැකි අයුරෙන් උමගක් පවා නිර්මාණය කරලා තියෙන බවත් ඉතිහාසයේ සාක්ෂි සාධක දරනවා. අපි යමු අපි සොයමු ඉතිහාස වතගොත මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයත් සමග මැදිච්ච. ඉස්සලම අර කිව්වා වගේ මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානය තුළ විශේෂිත ලෙන් තුනක් තියෙනවා. ඒ තුන ඇතුලේ එක් ලෙනක ඉඳලා අනර ඔබට පේන ඇති ඈත දිස්සන කැලණි ගඟ. ඒ තමයි සබරගමුවත් බස්නාහිරත් එකම දිය දහරෙන් යා කරන මේ කැලණි ගම් මිටියාවතම මේ සශ්‍රේක කරන ඒ සුන්දර දසුන කැලණි ගඟ තීරය තමයි ඔබට දිස්සෙන්නේ. ඉතින් මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානය ඉඳලා මෙන්න ඔබට පේන කැලණි ගම් කුමලියටත් මේ භූමියේ ඉඳලා උමගක් එදා හයවන පරාක්‍රම බාහු රජුරෝ නිර්මාණය කළා තියෙනවා. විශේෂයෙන්ම යුද්ධ සේනා සංවිධානය කරද්දී ඒ යුද්ධයට අවශ්‍ය කරන සියලු සේනාවන් මේ උමග තුළ ඉඳලා සංවිධානය කළා කියලා තමයි ඉතිහාස ග්‍රන්ථයන් පරිශීලනය කරද්දී අපට හමු වෙන්නේ. ඉතින් ඔබට වේ නැති ඒ තරමටම අති රමණීය මේ පුරවරය. නිකමටත් හිතුණා මේ බස්නාහිර පළාතේ අපි ඉන්නේ කියලා. ඉතින් මේ හින්දා තමයි අය ට්‍රැවල් රෝ අපි ඔබට ආරාධනා කරන්නේ එන්න මේ පුණ්‍ය භූමියේ මේ අවට සිරි විසිතුරු විඳ ගන්න. ඔයත් මේ බස්නාහිර පළාතේ පිහිටි මේ සුන්දර ස්ථානයට ඔබ පැමිණියොත් ඔබට දැක ගන්නට හැකියාව තිබෙනවා මේ නුදුරින් පේන සමන රටවිය හරිම සුන්දරයි. හරිම නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ පුණ්‍ය භූමියේ වියව් පොයින්ට් එකක් පවා තියෙනවා. ඒ තරමට මේ පරිසරය ඒ ශාන්ත සුන්දර නිසසල පරිසරයක අරුත කියාපහමින් මනස සුන්දර දැකුම් කළු පරිසරයක
සුන්දර ලක්මාතාවට සුන්දර පරිසරයක් දායාද කළ පුණ්‍යවන්ත භූමියක්. ඔබට පේනවා කැලණි ගංකුමුලිය, ඒ වගේම සමොන් ලඩවිය, ඒ වගේම කොළඹ වරාය, මේ එකී නොකී සියලු කොළම් තොටම මේ පුණ්‍යවන්ත භූමියේ ඉඳන් ඔබ පැමිණ නැරඹුවොත් ඔබට දැක ගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසාම තමයි අපි ට්‍රැවල් ෆ්ලෝ සිරු දිනා සූදානම් වෙලා ඉන්නේ. මේ ශ්‍රී ලංකාව පුරාම විසිරලා තිබෙන ඓතිහාසික තැන්, සුන්දර තැන්, එකී නොකී සියලු තැන් ඔබ වෙනුවෙන් ගෙන එන්නට නිරතුරුවම අපේ කණ්ඩායම සූදානම් වෙනවා. ඔබට දැන් ඈතින් පේන දර්ශනයත් මේ චෛත්‍රචරණ වහන්සේත් මේ ඇඹුල්ගම පන්සලේම, එහෙම නැත්නම් මේ ඇඹුල්පස වෙහෙර, කෛලාසකූට පබ්බත, ඒ වගේම මේ අම්බිලිග්‍රාම වෙහෙර කියන මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේම තවත් කොටසක් තමයි ඔබට මේ දිස්සෙන්නේ. ඔබත් මේ අවිස්සාවෙල්ල කොළඹ මාර්ගයේ ගමන් කරනවා නම් මේ ඇඹුල්ගම හරියෙන් යද්දී ඔබට තමත් මනරම් බුදු රූපයක් දැర్శණය වේ. ඒ තමයි මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පිහිලා තිබෙන මේ ඔබට පේන බුදුරුව තමයි මාර්ගයෙන් ගමන් ගද්දී ඔබට දිස්සන්නේ. ට්‍රැවල් ෆ්ලෝ ඔන්න අපි මේ විදිහට වස්නාහිර පළාතේ තියෙන තවත් සුන්දර ස්ථානයක්, තවත් ඓතිහාසික තැනක්, තවත් පුණ්‍යවන්ත පුණ්‍ය භූමියක් අපි ඔබට මේ විදිහට රැගෙන ආවා. මේ තමයි එදා වළගම්බ රජ දවසේ ඉදිවෙච්ච මහා පුණ්‍ය භූමිය. මේ ශ්‍රී ලංකාව තුළම ඒ සියලු සතුරු ආක්‍රමණයට එරෙහිව යුදවදින්නට සියලු සේනා සංවිධානය කර මහා භූමිය මෙයයි. අංගම්පුර සටන් කලාවට මූලයේ සැපයූ කොරතොට සපේනා සේම මේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයක් තුළ ඒ අංගම්පුර සටන් කලාවට මූලිකත්වය ගත්ත මහා භූමියක්. ඉතින් මේ ස්ථානයේ තොරතුරු වතකුත තමයි අපි අද ඔබට මේ හිත ගෙනාවේ. ඉතින් මේ වගේම තවත් අලුත් තොරතුරු, තවත් සුවිශේෂී තොරතුරු මේ සියල්ල ගෙනීමේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා ඓතිහාසික ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ සිට. ඔබ සැමට ශ්‍රී සත්පත්තිනි දේව මැනගේ පිට ලැබේවා.